නම බුද්ධාය වාසනාවන්ත සෙදැහැවත් පිගතුනේ අද මේ බනපදය තරුණ දියනීවරුන්ට ඉතාම වටින බනක්. තරන්න දියනීවරුන්ට ජීවිතේ වරදිනතැන් ගුඩා කදාගෙන. තමන්ගේ ජීවිතය තියෙන සුන්දලත්වය ලස්සන ආරක්ෂා කරගඩ වටීන බනක්. මොකද තරුණ වයිසය කියලා කියන්නේ තීරනාාත්මක වයසක් දියනිවරු ගොඩාක් දූල විතලන්නවී පොතාලත්හෙමයි. නමුත් තරුණ දියනවරු ගොඩාක් ජීවිතය අසාර්ථක කරගන්නේ සාමාන්‍යින් වයසෞරුදු දාසය දහාට විස්ස වගේ නව යොවුන් වයසේ බද්දර යවන වයසිදී. එතනින් අසාර්ථක වන ජීවිතය අසාර්ථක පැත්තරමයනවා. ආ සාර්තක ගන්න ලැබිෙන ගොඩක් කලාතතුර. එතනදී ජීවිතයේ සාර්ථ කරගත්තු ඒ දරුවගේ ජීවිතය ලේසිකට අසාර්ථක වෙන්නේ බොහොවෙලාට සාර්ථකත්වය පැත්තටමේනවා අවරුදු හතරක පහක කාලයත්තිේෙනවා බොහෝම මේ සැල්ලකිල්ලිං ආරක්ෂා කරගත්ත යුතු මහිතන අද මේ බනපතය හොඳට හිතට ගියුත්තේම නවයොවුන්ව අයසින්න දූ ලට ඒ වගේ පුතාලට ජීවිත සපූර්ණෙන් ආරක්ෂා කරගන්ට මේක ආසිරුපාදයක් වේවිී. එනිසා තරුණ දූල පුතාල අද මේ බනපදයහනොවන තමන්ගේ යාළුවන්ට මේක යොමු කරට මේම බනත්තියන හාන්ට කියන. ආදරණීය දෙමෝපියෙක් මේ මේ බනපදේශ්‍රවණය කරනඕන තමන්ගේ තරුණවයසින්න දූට පුතාට නනිවාරෙන් උුණන්දු කර ලාස්සුවන්ට. අයියා කෙනෙ කක්කගෙන කෙන්න්නවනම් තමන්ගේ රුණු යිසසින්න්න නංගිට මල්ලිට. මේ ශ්‍රවණය කරට සලස්වන්ට ඥාතියෙක් ඥාතිකට ශ්‍රවණය කරන්ට සලස්වන්ට බුදුකිනෙකුගේ බනපදයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නොමස්කාරවේවා. නමෝතස්ස භගවතො අරහතු සම්මා සම්බදස්සසාධු සාදුසාදු අද මේ උතුම් ධර්මදාන පින සිද්ධ වෙන්නේ දාසයවෙනි උපන්දිනය සමරණ පින්වත් දියනියකට සෙත්තා සිරුවාද පතා. සැප්තැබර් මාසේ දාසේ වෙන දාමයි දූගේ උපන්දිනය යෙදෙන්නේ. එනිසා දිවිගමන්න රැක ගැනීම උදෙසා පවතින මේ වටී නවවාදය අවුරුදු දාසේ තරුණ දූගේ උපන්දිනය වෙනුවෙන් කලාාම සව ගොඩාක් තරුණ දූලගේ තරුණ පුතාලගේ ජීවිතතා රක්ෂ වේවී. ධර්මදාාන කරන පින්වතරට ගොඩාක් සතුටින්න පුළුව. බුදුරජන් වහසේ අවවාධ කලානේ අභිත් තරීත කල්ලයානේ. තමන්ගේ ජීවිතයේ යහපත පිණිසු පවතින දේවල් ඉක්මින් ඉක්මනින් කර ගත යුතුයි. පාපාචිත්තං නිවාරී. පවින් හිත වලක්කාගෙන තමාව රැකගෙන කටයුතු කළ යුතුයි. ලාමක දේවලින් හිත වක්ගෙන තම රැගෙනටයුතු කළ යුතුයි. දන්දහි කරවුතු පු්ඥන් දැන්දම හොඳට පින්කර ගැට ඕන දැන්දම්ම යහපත කුසලේ තමගේ ජීවිතයට ලංකරගන්නට ඕන මොකද ේව පා පස්මින් ග්‍රමති මනු හිත පවට නෙමින්ට පුළුවන්. හිත කියලා කියන්නේ විශවාස කරන්න පුළුවන්ගන්නවිනි ඕක පවට නැමින්ට පුළුවන් ඊට පරමුව යහපතින් පිනින් කුසලී සුචරිතයෙන් තමාව රක්ෂ කරගන්ට කියලබ දුරජන් වහසි වදාලේ රැකෙන දරුවෙකට රැකෙන්ට වාසනාව තියෙන දරුවෙකට අද මේ බණපදය මුළු ජීවිතම ආරක්‍ෂෑ කර ගැන්ට වටිනවා. මේ දහම ශ්‍රවණය කරනට පළමු. අපි අපගේ කල්ලයානොමිත්‍ර ගුරු දෙවිදුම් සසිහිකරල වදනා කරමු. දාසේවිනි උපන්දිනය සමරණ තනූජා තිසාරයේ දියණියයට සෙත් පැතිමූ දෙස. ඉන්දිකපියාණනුත් මිහිරි මෑණියනුත් සෙත්තුනි ජනුමී කියන ඒ සහෝදරියනුත් මේ වගේ උතුම් ධර්මදානයක් සිද්ධ කරන්නේ මේ වගේ උතුම් පින්ංකමක් කරන්න පුුවනේ. අපි දුල්ලබ කල්්‍ය යානමිත්‍ර ආශ්‍රර ො ගහනු නිසා. ඒ අපගේ කල්්‍යයානොමිත්‍ර පරම පූජනීය ගුරු දෙවිදුන්ට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාදු 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 පිංවතුනේ ඒකාලේ අපගේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ැර දෙවරම් මහා විහෙර වැඩහිටිය. මේ තරුණ වයසේ නවයව්න් අයසේ ගන්න එක තීරණයකට ජීවිතයකට වරදින වැරදිල්ල තේරෙන සිද්ධියා ඒ කාලෙ වුණා. දවසක් උදෑසන වෙනකොටම මෙන්න සැවැවුවරම කැලඹිලා ආරංචයක් යනෝ. සැවැවුවර මිනිසු ඇැමෝම කතා කරන්නේ ආරංචයම කදද දන්නවාද. අර මහසිටතුමාගේ ගෙදර හිටියේ අර අවුරුදු දාසයහි කෙල්ලක් අර සිටුදුව දන්නවාදේ කෙල් කුදෙක් එක්ක පැනලගහිල්ලා. මිනිස්සු එම තැන මේක කතාව කඩයක් කඩයක් ගාන කතාව හන්දියක් හන්දියක් ගානය කතාව හපොෝ අර ලස්සන්නට පිවෙලගට හිටපු සිටුදුව අර කුදෙක් එක් පැනලගිහි ලුනේ කියලා කතාව. මේ කතාව කොච්චර පැතිර ගියාද කියන්නේ දෙවරන් මහා වෙහෙරු දක්වම මේ කතාවවා. ජේතනරාමේ භික්ෂූන් වහන්සේලාටත් මේක ආරංජ වෙලා භික්‍ෂූ හන්සසිලාවේ දම් සභහ ම්ඩේට බුදුරජන් වහස බනක කියන්ටනක එකතුින් වනි. දම් සබහ මණ්ඩපෙත් මේ කතාව. අ අවුරුදු දාසේ සිටුදුව මෙහෙම මහා මෝඩ තීරණය කරගෙනනි අයෝ අපරාධී ඒ ගෑනුළමයා තමන්ගේ හොන්දම තරුණු වයිසේ තමන්ගේ ජීවිතය වනසගෙන ඟඉතින් යොහෙක්ොහ ගහ ො ගන ාවවත් ආ ඔය දුව කෞුද ගණ්ඩ කැමති වෙන්නේ. ඒ දූ සම්බන්ධෙන්ෙන් අප කීර්තයක් ගියට පස්සේ කොයි මනුස්සේෙක්ද ඒවගේ දුවක් වාය ගණ්ඩ කැමතිවෙන්නේ. අයෝ ඒ දරුව ගත්ත එ එකමික තීරණින් ඒ දරුවගේ ජීවිතය කාලකන්න වෙච්චි හැටි. භික්ෂුනහසල බොහමානු කම්පාාවෙන් එක කතාාව කලා හැබැ මේ සමාජ තියනව හිමානු කම්පාාවෙන් හෙම කතා කරන්නේ. බහතරඇත් තියන්නේ වැරදුණු එක ගැන නිකං රසකරකර රස කතා කියය. බෞතර එෙමනි මාධික්‍රමය හැදිලා තියෙනෙ ගොහොමද මාධක්‍රමය පුවතක් විදිර වවාගෙන කනු. ඒ අපිහිතුම යම් දරුවෙක් සම්බන්ධයෙන් ඒ දරුව ගත්ත තේරනෙක මොක හරි නස් පැතියකුණනා කියලා යට විපත ඒ විපත්ත සමාජයට ප්‍රසිද්වෝ නත්තිහීමම ඒ දරුවට ඉදිරියේ දයන කළ ද සහෝම කති කියලා ඒ මාදීට දාලනේඒෘ ඒ දියනියගේ මයනියන්ට දැනන්නෙ කොහොමද ඒ දියනියගේ පියානන්ට දැනන්නෙ කොහොමද සහෝදර සහෝදරට දැනිෙ කොහොමද ඥාතිීන්ට දැනන්නෙ කොහොමද ඒක මාධිකරුට අදාලනයනේ ඒ සම්පූර්ණිමනිකම් ප්‍රවෘතියක්ක දියට වවාගෙන කනවා එහෙම වෙනවා වෙනසනකම් බලානිඉන්න පිරිසනවා. සාමාන්‍ය තරු ඇසි දදුලපු තල හොට හිතර ගඩුවුන දෙමාපියෝ සැරට අවවා දනුසාාසන කරනකටට ගැටන් හොඳන මක අම්මතාහත්තා දෙන්න අවවාද අනු සාසනාවක් කරන්නේ දරුවෙක්ව රැකගටට. අනික් ඇයෝ බොහෝ වෙලාවට බලාගෙනන්නේ වරදිනකල්. වැරදුනර පස මෙහෙම කියට බලානින්නන්නේ කොච්චරින් වදතමාය අපි දැනගෙන හිටියාව ය විදිහරිර ැී. ඔහොම කියට කොච්චරීම මද. ඔය යන කලාවට අපි දැනගෙන හිටා ඔය වැඩේ කරගනී කියලා. මමන ඔයිට කලින් හිතුවේ. එහම කියඩ පිරිසින්නවා ඕනු තරන්. රැකගණඩ මේ. රැකගණ්ඩ එහම කෙනෙක්. එනි සහද අපි තේරම් ගන්න ඕන තැනක් මේක. දැ මේ සැවන්වුවර හිටපු ඒ දුව සිටු දියනිය. ද්‍ර වන ව සේඒ එක පාර ගත්ත තියෙනයකින් එයා මේ කුදු මනුස්සක් එක තමයි ගිහින් තියෙන්නේ. එදි ඒක සාමාන්‍ය හෝරා කීපයක් යැනකුට දැන්ඉති සැවූරතු පුරා ප්‍රචාරය වෙලයිවරයි. ආඒ ගෑනුලම මෙයා සැවැවුවරට එකතු කරග නාවත් ඒ ගෑනුලම මේ පාරට බෙහැයිවරයි. දැ ඒක පැතිරිලා දෙෙවරන් වවෙර භික්‍ෂුන් හන්සලත් මේ කතාකර කිරිද්දදි භාග්‍යත් බුදුරජාණන් වහන්සේ වැඩම කළ. ुදුජන් වහස ведом කිරීමෙන් ික්ෂූන් ට වුුණ දුරජාන්ස යව මනි තතාගතයන් වහන්සේ වඩිනාතුරු නොබලා මොනවාගේ කතාාවකිින්ද වාසය කළले නේ භික්ෂුන් කිව වාමීණනි භාග්‍යතුන් හන්ස. අවුරුදු දාසේ වයසේ හිටපු සිටුවක් කද මනුස්्यක් එක්ක තනිතීරණයට පැනලග හින්ද වාමීණි. අනේ ඒ 2ුව තමන්ගේ ජීවිතයට කරගත් විනාස ගැයි ස්වාමීනි අප කතා කර හිට අප ට . දුරජන් වහස වදාල මහනනේ ඔය දියනේ තරුණ වයසේදී ඔය වගේ අනුවන තීරණයකට එලබුණේ මේ ජීවිතය විතරන්න්නෙමේ. මානනි ඔය දට අතීතෙත් ොහොමි එකක් වුණානේ. අතීතයේ බරණැස බ්‍රක්්මදත් කියන රජුරුවෝ රජකංකරණ කාලේ බෝධි සත්‍යයෝ එක් තරා නියම් ගමක සිටු පවුලක ඉපදි හිට ෝසතන් වහන්සේ තරුණු සට පැත්නාට පස්සේ ඒ ප්‍රසේසේ බොහොම ප්‍රසිද්ධ සිටුවරයෙකුණා මොකක් නිසාද ප්‍රසිද්ධ වුණේ මේ සිටුවරයාම හොඳ දැන වුගත්. ඒ සිටුවරයාට හරි මේ ප්‍රශ්නයක් විසඳන්ඩ තේරෙනවා. ඒ සිටුවරට හොඳ ඥානයක්ත් තිේෙනවා කියල බෝසත් සිටුවරයා ඒකාලි හිතවත්. දවසක් මේ බෝසත් සිටුවරයා තමන්ගේ පුත්‍රයකුට බරණැ සිටතුමාගේ දියනී සරණ පාවලා දෙෙන්ට්‍ර නියම කර ගත්තා. එතකොට ඒ දියනීගේ වයස අවුරුදු දාහසයයි. අවුරුදු දාසය වයසේ. ඉතින් දාසේ වයසේ ඉන්න දියනියව විවාහ කරලාට නීම කලාට පස්සේකාලේඒ සිටු පරම්පරාවල තියුණු ක්‍රම වේදනනේවා. දීනීව පුරෂයකුට විවාහරල දේට දීරණය කරට පසේ. අම්මයි තත්තයි මේ දූට ටිකක් තද නී තිටිකත් දෙම කිව පුතේ දැන් ඔයා විවාහවැඩින්නගෙනෙ. ඔයා වෙනුවෙන් අප පිරිමිල මේකො ීරණය කලා ඉන්නේ පුතේ ඔොහෝම හොඳ කොල්ලෙක් අසවල් සිටුවරයාගේ පුතා ඊනඟට අප පවුල් පැලන්තිටත් පැහෙනවා. එනිසා පුතේ ඒ සිටුපල්ූලේ ගෞරව රැන විදිීරුය ආරක්ෂාවවෙල ඉන්න උන මේ කාල නිසාේ ඕනොට වඩ ල්හිට පහහිටු හි්පා ඔයා සිටු මන්දිරයට වෙලා ඔයාට ඔකෝම අතට පයට ලැබෙනවානේ ඔය යින්ට අන මේක ආදරන් අනුකම්පාාවංකිවේ මේ නීති දාලා මේ බහල තට්ටුට බහින්්ෙපාහම කියල නෙමේ නමුත් මේ ගෑනුලොමය මේකට පුද්ඩක් හිත දුකට පත්කර ගත්තා. මෙයා කොහුමරි දැන් උඩු මහලට වෙලා එදා උඩුමහලේ පාර දිහහා බලාගෙන ඉහිටමහිට යමින්ඉන්න. දි ද කන . එදා මොකහරි ඔයම ඉන්දියාව තිින් තියෙන්න්න ඇති අදරත්තිීනඕනය தයිப்பங்கள் වගේ මෙමවලදී හරකුංුව நாவල கிර நாාවල உ அංසரසලට மாල පලදලා ඔවගේ කටයුතු කරන ඕනේ. මේ සිටුගේ දරත් සම්බෙහෙකුට. බදගලති න ොල්ිය තියන ොක හ. ගේ පුරුසබයකුට දැ සේවිකාාව ටික එකතු වෙලා සෑහෙන සත්කාර මේ කව කිරෙග නාවලා. අංවල දැන් මේ දස්ප්‍රතියාමල්ලලින් නික අං වහලා ලොකු මාලයක් බෙල්ලේ පලන්දලා දැ සෑහෙන සත්කාර මේ හරකට. ත සිටු දෝනි උඩතටු දලා බල හිටිය. බලන්ඉදලා සේවිකාවකින් ඇහුවා මේ. මොකටද ඔය හරකාට උච්චර සලකන්නේ මොකක්ද හරකාට මාල පළන්දන්න තරන්ගොය තියෙන විශේ සති මේ කැහුව විතර සේවිකාවන්ට කට උත්තර නැදූගිය එද නීටිය පොට්ඩ කටකාර සේවිකාව ඒ සේවිකාව බැලුවම හරකාදිහා දැන් සිට දේවිට උත්තරය දෙන්න ත එැ පැ සිටු දනීට කිව සිටු දෝනී මේකගේ පේනුව නේද මිමි උඩට ඉස්සිච්චි මේ මොල්ලිය මේ ගෙඩිය පේනවනේද මේ ගෙඩිය තියෙන සතා ශ්‍රේෂ්ඨ සතයෙක් මේකට මේ ගෙඩිය තියෙන සතමයි අපි මේ ඔකෝමහත්කාරටික කරන්නේ කියල සේවිකාව කටඩාපිකක් එෙව්වා. අනේ අර ගෑනුලමයා මේක මහා බරසාරට ගත්තා අයාට ලොකු දෙැනුමක් ලැබුණ වගේ ගත්තා. එයා කල්පනා කලා හරි හරකෙකුගේ ගෙඩියක් තිබුණම හරකා ශ්‍රේෂ්ඨ සතිකු වන්නේය. මිනිසකුටක් බඳු ගෙඩියක් තිබේ න හනංඒ මිනිසා මිනිස්සුන් අතරේ ශ්‍රේෂ්ටයක් වන්නේය ඔන්න මෙයා ගත්තා ගත්ත කියන්න ඒ ගිල්ලා. ඒ වච්චනේ. ඒක තදේට හිත ටරගන දැන් ඒ නොේරූකම එතමයි පරිනත නැතිකම. සාමාන්‍ය නවයෝුන් වයසටනකොට අහලා සමහරලාවට දැකලාගන්න දැනුම අංගසම්පූර්ණ දෙනුමන්නෙමි. ඒ දැනුම මෝරපු වැඩිහිටියන්ගේ අුග්‍රහලා බන්න ඕන නැත්තම් වරදිවා. නැත්තං හිතාගන්න බෑ. ඒක තේරෙන්නකොට එක ෙහිම බදරයවන වයසේ තියෙන්නේ නොමේරූ ඥානයක් කියලා තේරෙනකොට ඉතින්ඒ මනුසය සහලාවට හෙන් වැඩ වරද. ඒයි මේ වගේ බනපදයක් හොඳට හිදට දාගත්තුූ. මේ වගේ අවවාදයක් රැකන්න පුළුවන් මොකද යංකිසි කෙනෙක් ගින්දරකට පිච්චිලා කැලල් හදාගත පස්සේ අපිතුම තේරුමක් ඇතිකරගන්නවා හපපුූ ගින්න කියලලා කියන පිච්චන එකක් පිච්චුනම කැල් හට ග එක ඒ නිසා ගින්නින් පරිසා වඩුවුන කියලා තේරුම් ගන්නවා. ඒකද දක්ෂකම ඒහම නැත්තන් ගින්න සම්බන්ධෙන් දන්න කෙන කෙනෙකුගේ විශ්වාසන් ඉගනගෙන ින්දරත් එක්ක පරිසංවිට ගිින්දරට පිච්ුණනෝ කැලල් හැට ගන්න. නිසා ගින්දරික පරිසමෙන් කටිතු කරන්න කියට දැනගෙන පුච්චගනතුර රැෙනෙො. පුච්චගැන කැලල් හදාග ගින්න පිච්චනවා කියල ගන ගන්න කොට වැඩ වැරදිලා නෙනෙ ඊට වඩාහෝ දයි ගින්නේ සවභාවේ මෙහි මේ එකක් කියලා ගින්න ගැන දන්න අය කියන බොහොම කරුණාවන්ත වදන්වලට විශ්වාස ඇති කරගන්න එක. ඇති ඒවාගේකාක්. මගේ ජවිත ැකැනීම දෙසාස ම සේලු වාද. බුදුරජාණන් වහන්සේ මේ ජාතක පූතයේ කියලදුන් නමහනිනි අර ගෑනු ළමයන්ට උනේීමකක්ද. එයාදැන් අර තමන් ගත්ත දැනුම ගැන හිතුවා පුරුෂයන්ට සසන්ධනය කරලා පුරෂක පට බද ගෙඩිය අත්ති වවන යා පුරෂ ්‍රේෂ්ටේක ක කියෙලහිතනකට හ අප්පේ පාරී ගාණ ආ ඇවි දෙගෙන යනවා යං ගිලන් භාාවයක් නිසා පිටේ ගෙඩියක්කාපු මනු සක් මේ ගෑවාමයයි වනු සයාව දෙක්කගමන් කල්පනා කරල තියෙනවාන ආං යන වපුරුස ශ්‍රේෂ්ටි අපිය මගේර දන්නේ ඇවේගෙන් වේග යනවා ඉක්මන්ට සේවිකාවකට කතා කළ කතා කළ කිව ආං අර යන්න මන්දන්න කෙනගෙනෙක් පෝඩ්ඩක් අසවල් ගහල නැවතිලලාඉටිගට. සිට දොනි කි්ව කියට අනේ සේවිකාවත් දූගෙන ගහි කි්වා සිටිදෝනිී ඒටිකට රෙදිිපොට්ටනය කදාගත්තා පැන්න ගෙදරින් එලියට පැත්තකින්. අර මනුසයට නවතින්න කපු තැන්ටු කියා ගිහින්ඒ මනුස්සයාට කෙළින්ම කිව්වා මාදන්නවා මාදන්න ඔබ පුරුස ශ්‍රේෂ්ේක් කියලා ම ඔබ පුර ්‍රේෂ් ෙක් හොයාගෙනහිට. ය ඔබගේ පුරස්තර ේෂ්ිෙක් ොහෝ ඉන්නකොටනේමං වාසනාවන්ත වුණා දෑසට මොබෝ දැකගැන්ට අපිය කියල පිටත් වුණ මේ පුද්ගල ඇත්තික දැ යන යද්දි මේ යන්න ලිඩෙක්කෙක් කනහි මේ මනුසයට වැඩි දුරක් යාගන්න බැරූගිය දැන් අමාරුයට අම්බල මත්තිබුණා ඒ අම්බලමට ගිහිල්ල දැ මේ කෑනුලම මෙයා පුරස ශ්‍රේෂ්ටේක් කියලා හිතාගෙන රැවටිලා ආපු පුද්ගලයා දැන්නිකම් වකුටු වෙලා කෙදිරිගගා නේදී. ඔහු අරි අමාරුවෙන් ඇ රිදි පොට්ට නිකු පැත්කතියාගෙන අනේ තැන බිම වාඩවෙල ඉන්නවා ඇ මේක සිද්ධ වෙලා අර මහා ප්‍රචාරයක් යන්න කාලයක් උන්නේ මේ පිටත් වනා විතරයි. මේ වෙලාවේ අර බෝධිසත් සිටුතුමා එතුමා හම්බිකට මෙතිනින් ගියා යදි බැලවුනාම්බලම පැත්ත. බලදි මේ තමුන්ගේ පුතාට දීග දෙන්ට ඉන්න දුවමේ සිටු දෝනි කෙනෙක් අම්බලමකනිකම් බිමවාඩියලා වකුටු වෙච්චි මනුසයකුත් ලගතියාගෙන රෙදිිපොට්ටනනිකුප පඇත්කතියාගන ඉවා. ඇවද ඇක්ක ගමන් බෝධි සත්්‍යය අතන ගැත්තා.න්ඳනාගන බෝධි සත්ව හව මෙහෙම දුවේ නොබට මොකද වුණේ තනිසිතකින් කුදෙක් එ පලා ඇවිත්තින්නේ. නුවනාග නැති මහලු වෙච්චි මේ කුදාට අවකෙක් රැකගන්නට බැරි බව දැකපන්නේ එ බුදදත්තු දැකම තරු ගත්ත මේ දරුවට වැරදිලා මෙයා ඇවටිලා මෙයාමේ තනිතීරණක රාපු ගමන. මෙයාට තේරුම් කරලද දෙෙන්ඕනේ මේ තමාවාත් තැ ගණඩ බැරි පුද්ලික තමයි ඔොයා ඇවිල්ල තියෙන්නේ. උදාර සිටි පවුලක සිට අලංකාරරුවක් ඇතිව. නුඹ වැදගත් දරුවෙක් බව දැන්වත් සිත පන්නේ. අන්න අමත කලා යනදේ. වැහිලයනදේ. ගේ මවුගේ පරපුරමකක්ද පියාගේ පරපුරමකදද තමන් දෙමාපියෝ ගැන සිතියයුත්ත කොහොමද එම ඔක්කොම වැහිලනේ දූට යා තනිතරණෙ ඩාවා. ඔක්කොම යට ැහුණා ඒටික ගැන සාමාන්‍යය වැදගෙන්මත් දෙන්නේ නුය තරුණම නවයෝුන් යසේ ඕ වැඩක් නෑ කෙල සමට තන්නේ නම ජීවිත ඉස්සර හටය නේවතේරෙන්. වි ස්ර යනොටයි මනුසකුගේ වැදගත්කම මේ ජීවිතයට මුහුණදඩු කොච්චරටවා වදක තිේරන්න. එනිසා තරුණ වයසේඉන්න දූලපපුතාල මේ කරුණු බොහොම බුද්ධිමත් තමන්ට ගන්න තමන් තමන්ගේ ජීත තනි මරයි යන්නු අපි ඔක්කම පිරිසක්ක එකක හෙටියට අප අපේ ජීවිත තනිම ග ගොඩ නග ගන්නවා. අපි සාර්ථගුණුත් අපි වටේ කේර්ති ප්‍රශංසා කර කර අපිට ගුණ කිය කිය පිරිසක්කින්දී. ඇත්තරම ගුණ කියන පිරිසකුත්ති ද තමන්ගේ වාසසි ගුණ කිය පිසුති ද හොමරි ර්ථකුණුත්තේ ර්ථ චක්කන පසුවත්තේ අසාර්ථගුණ ඒ සම්පූර්ණ වෙනස්. ඔබ දකිනවානි මාධ්‍යාදයෙන් දකිට මාම මේ කියන කතාව. ප්‍රකටයි මේ මේ කොච්චර ප්‍රකට වුණත් අ සාමාන්‍ය එක පාරුද කල්පනාවට නොයන එක තමයි තියෙන වාසන. තමන් හොඳට සාර්ථකත්වයක් කරා ගියොත් එතනින් එහා ජීවිතේ ගොඩක් සූපහසුව යන්න පොල. තමන් තරුණවයසේ නවයෝුන වසේ සාර්ථකත්වට ජීවිතය පෙරල ගත්තුත් එතනි හට ජීවිතය වවේස කර යෞරුදු දාසය ඉඳලා විශස්ව විසයක වගේ වෙනකං. තමන්ට යායුතු මානය අඳන ගන්නඩ බැරූගියොත් එති කොම ඉරවැඩිට තියෙන ඒ එතැී තමං රැකගන්න ළුවන් ුණු ඇැති තින හැගීමම් අමන්ට යම් පාලනයකට ලක්කරගන්න පුළුවන් වුණුත්. අනිත්තාෑ නටන නාඩගංවලට වසගින් ැතු ඉන්න පුළුණ. ලාමක මිත්‍රයන්ගේ ඇසරට නොයායින්න්න පුළුවන්ුණනත් රුණ කොල්ලෙකුටත් තරුණ කෙල්ලෙකුටත් රැකින්න පුළුවන්. අවුරුදු පහක හයකවගේ කාලයර ආරක්ෂ වුනොත්තේම ඒ ආරක්ෂ වීම මුළු ජීවිතේම රැගඩු දවක්. සහදර් මේ හිතර ගන්ට්‍ර. උදක් සමඟ දේගයන්ට සිතු උනුබේ අදහසන නොබට නොගැල පෙන්නේ. බෝධි සත්‍යයෝ සිහි පැද්දුව. යි කුදෙක්ක දේගයන්ට හිතකන ෙදිිපොට්නයකු බැගෙන අපේකනං දුවේ හොඳ අදහසන්න මේකෙවා. එතකොට සිටු දෝනිට මේ වෙේ දිතේරලා. සිටු දෝනි බෝධි සත්්‍යයන්ට කියනවා අනේ මාමි මං කියන්නේ ඇත්තක්මයි. මංහිතුවේ මේ ඇත්තා පුරුස බරස බෙක් කියලලා. පුරස ්‍රරස බය කියලක පුරු ්‍රේෂ්යක. මං මෙයාට කැමති වුනේ උත්තම මිනිසෙක් කියලයි. දැම්මි බිම වැතිරී හැකිලි ඉන්න හැටිත් දුකයි. සියලුම තත්ගැලවේ ගිය විනා දණ්ඩක්වාගේ. දැමි පුද්ගලයගේ හැඩිය ඇැ කියනවා. තත්ගැලවිලාගේපු වීනා දණ්ඩක් වගේ දැම්මි පුරස ශ්‍රේෂ්ඨයා කියල හිදාගනාාපුගෙනා. වැතිල්ල කෙදිරිගගා ඉන්නවා. උඩාක් තරුණ වයස්ොලදී වැඩවරද ගන්නයට. අවසාය ඔවු ොය වගේ සිහි උපදින්න ඉඩතිෙනවා හැබැයි බොහෝ වෙලාවට ප්‍රමාද වෙලා එනිසා ජීවිතේ රැකගත යුතුමයි ජීවිතය රැගත යුතුමයි තරුණු වයසේීම ජීවිතය රැකගත්ත කෙනෙක් ගැනත් මේ බනපදේදී අපිඉගෙන ගන්න අය තමයි විසාකා විසාකා කියලා කියන්නේ ඉතාම කුඩා වයසේදී සත්පුරු ස ඇසුර ලැබිලා සත්පුරු සැසුරේ රැකුණු තැනැත්තියක් විසා කවුරුදු හතේදී සෝතා පන්න ව දුරජාන් වහසගෙන අප්‍රමාණ ධර්මය සංගිහාගෙන අප්‍රමාණ ප්‍රසාධයක් පිරිහෙන්නේ නැති සීලයක් විසාකට තිබුණනා අවුදු හත ඉඳලා. විසාකාට විශාකාගේ වැදගත්කම නිසාම යහෙලියෝ හිටිය විසාාල ප්‍රමාණයක්ක හෙළියෝ පන්සිියයක් ඉදලතින විසාකාට විෂාක දවසක් තවත් යහෙළියකගේ ඔය උපන්තින සාධයක් වගේ උත්සවකට ගිහිල්ලා ලස්සනට ඇඳලා ම මිතුරියෝටිකත් එෙක් මේ සැවැත්වුවර තියන ප්‍රධාන වීදියක ඒල සැවැවුවර හත්කෝටීක මහා ජනකායක් හිටපු තැන. එතකොට සාමාන්‍යෙන් සුවිශාල වීදි තිබල තියනවා. මේ විශාල වීදියක විශාකා එන තමන්ගේ ඉහෙළියෝ පන්සී දිනත්ෙක්ක. විශාකා කියල කියනෙ පංච කල්්‍යයානි තිබ තැනැත් යන්නේ. අනිත් පන්සී දිනතරය ඒ කැපිල්ලබේ. එතකොට මේ ගෑනුළමයි පන්සීය දුර ඇතින් ඉනහැටි බොහෝම දැනවගත් ආචාරර්වරු තුන්දින බලාගෙන හිටිය අම්බලමකට වෙලා. ඇතින් පේනොවා මෙහෙමේනවා අම්බලමට වෙලා බලංගන්නවා. මේ අම්බලම ඉන්න ආචාරවරු ගෑනු ළමයි එන විදිහ බලාන ඉන්නකොට ආචාරවරුන්ට වෙනම කැපිලපිවුණා විසාකා ඇනිකම් මේ පන්සය අතරි නික තරු පරද්දල හදක් වගේ ඇව පේන නොවෙනම ඇගැන අවධානය ආචරුණට විශේෂෙන් තිබුණා ඇ ගමන් කරන හැටිත් බොහොම සංවරයි ඇ වස්ත්‍රයේ ඔසවාගන සිටින හැටි ඇගේ දික ඇගු ඇ මේ ගෞම බිම වදිනවාට ඇ උත්සගෙනින් නො හැබයිඒ පමණට වඩා උස්සගෙනන්නේ බිම ඇතිල්ල එන්න එෙන්නේ ඇ බොහොම සංවරව ගැන්ලොමයි අරග බිම අතුරල්ලගෙනෙනවා සමාරු ඒක උත්සගෙන ඉන්නවා ඒ පමණ්ඩ වඩා කකුල් මේ පේනවිදිීටඉස්සිලා. එතකොට ආචාර වනට වෙනම පැදිීම එතුුණ විසාක ගෙන. ආචරුරු මෙිහම් බලාගෙන ඉන්නොට එක පාර අකල් වැැස්සක් පෙටුණා. අකල් වැස්ස කඩා හැලුනාා විතර යර සසුම් ආන අර ගෑන්ලොමයිටක මේ ගෑන්ලොමයි කලපලවුණේ මේ පාර වැස්සක් වැටුණේ. වැැස්ස වැටුන විතරයි අර නිකං ලස්සනට ඇඳලා පිළිවෙලකට හිමීට ස්ත්‍රී ලාලිත්තිං ආපුූ මේ අවුදු දසේ ෑනු ලමයි මෙත ොක්කම දසයි. අවුරුදු දාසී ගෑනු ළමයි ධනයගාවට ඉතර ගෞම් උසගත්ත වැස්සට තිෙමෙන්නේෙ නඇතිට දව්වා. දිව්වර අම්බල මැතුරට අම්බල මැතුරට හාරසිය අනු නම අදදිව්වා. එක්කෙනෙක් දුවන්නේ නෑ. අ ආචාරරිවරුන්ට පේනවා දුවන් නැති කෙනා. විසාකා. තමන් කලින් මුලින්ම හිත පැහැදිච්චි කෙනා තමයි මේ දුවන්නේ දඟලන්නේ නැත්ති. ඇත් පය ඉක්මං කලා හැබැයි ඇදදිව වෙනය. පාඉක්මළ පයක්ං කලලා ඇ ගෞමත යම්පමනක් උත්සගත්ත නිඟර පොළොවටවැටන වතුරු, මන්ගේ ඇඳුමට මඩ විදියට එහෙන් ඇතිවෙන ගවම යම්පමණක උත්ස ගත්තා උත්සගෙන ආව යම්පමණක වේගෙන්. එෙනස්සා විසාක නිත්කටිටවඩ චුට්ට තෙමුණ. ඇම්බලට ඇතුලේචි ගමම්ම තමන්ගේ කොන්්ඩේ ඉක්මනයට තෙත මාත්තු කර ගත්තා. එකට ආශරට දැවිශාගෙන හරි පැදිම ඇතිවල නමුත් ආචාරවරුව පැදිීමි පෙන්වන ආචරර එක පාර නිකං උස්හන්ඩින් කිව්වා මේ කෙල්ල වස කම්මැලි කෙල්ලක්. මේ වැස්ස වහිනකොට අනික් ගෑනු ලමයිටික පැනගෙන කරලා දුවගනාව මේ තෙෙන්න්නේ නැතු අම්බල මැතුටු. මේ කෙල්ල මේ පරක්කල ගාටගනාව කම්මලිකම වැස්සිත් කියෙලා රාචරටු පොඩ්ඩනිකං සැරත් දේවන්. මේ පරික්ෂා කරන්නම එක කළේ. එදකට විසා කල්පන කලා ආාරවිති මොුණ හිතුවත් මන්දන්නවනේ මංකරපුදී කියලා නහටවන්. ැයියතකොටම ශාගේ හිතට නැගුණ මෙමේ මදසක් පට්ටි නදාසක් නෑ. ආචාරවරු ඒකරප්පු චෝදනාව මට විතරක්කරපපු චෝදනාවන්න මේනි. ඒක මගේ මවු්ටත් යනවානේ මගේ අම්මා කම්මලි කෙල්ලෙක් හැදවා කියලා මගේ මෞට චෝදනා කලා වෙනවා. ඒ වච නීතියන්ට දෙන්න බෑ. මගේ තාතත් කම්ලි කෙල්ෙක් හැදවා කිය. මගේ පියාටත් චෝදනා කලා වෙන. ඒ වචනීතියෙන්න්න දෙඩුබේ අපේ පරපුරයේ විපදිච්චි ම කම්වැලි කෙල්ලෙක් කියෙලා මගේ පරම්පරාවට චෝදනා කලා වෙනවා ඒකතියන්න දෙඩුබේ. මට ඉන්න සහෝදර සහදරියන්ට චෝදනා කලා වෙනවා ඔයාගේ සහෝදරි කම්මැලි කෙනෙක් පුතුමයිඒ හිතපු හිතුවිල්ල පුදුම පලල් කල්පනාවක් විසාක ආචාර වුණට වැදා ඇදල කියනවා ආචාරවරුණි නොඹලාට තියනෙන වැරදි වැටහීමක්. ආචාර වවෙරුණී මං කම්මෙලිකන නි නෙමේ මං කැම්මලිකමට නෙමෙයි වහින වෙලාවේ දුවන්නේ නැතුව හිටේ එතකොට ආචාර්වර ඇහුවා ඒනම් කියන්නට ද ඇයි ඔයා වැැස්ස වහින වෙලාවේ අනිත් ඔක්කොමල අනි තාරසිය අනු නමීම දුවද්දිත් ඔයා දවවි නැත්තියි කියන්ට හේතුව ඒක ොඩැ කියනවා ආචාරිවරුණ. දුවද්දිී අසෝබන හතර දෙනක්කන්නවා. සකලාබරණින් සැරසිච්චි රජුරුවෝ දුවද්දිී අසෝබනයි. සකලාබරණ සැරසුනු රජරුවෝ බොහොම තැන්පත්ව ගමන් කළ යුතුයි. රජරදදුර දුවන ආභරණ පැළඳකෙන නැතිවෙලාවේ සිල්ප හුවක රජුර දො. නමුත් ඔටුන්න පළන්දලා රජරුව ර බන නක්කම් පැළඳ ගත්තර පසි. ආබරණක් පැළඳගෙන දවොත් එහෙම ඒ අසෝභන යිනිකක් ඔබ හිතන්න ග අආදා අපිට රජවරු නෑනෙ නිලමේ කෙනෙක් පෙරහැරක යනෝ පෙරහර යන නිලමේ දව්ව කියලා තන්න සෝබනයිද අසෝබනයිද කසෝබනයි එක නෙමේ ඒකෙ පිළි වෙල. සකලාබරණයෙන් සැරසුනු හස්තියා ආචාර්වරුණේ දිව්ුවොත් කැතයි හස් තැම්පත්ව ගමන් කළ යුතුයි බලන්න කරඩුව තබාගෙන හස්තියා තැන්පත්ව යනවා එතකොට නේද ලස්සන හස්තියා කලබල වුණ අසෝබනයි. භික්‍ෂුව ශ්‍රමණයා දිවොත් කැතයි දිවොත් අසෝභනයි සංවරව තැම්පත්ව ඇවිදයා යුතුයි. ඒගනම් අපට තේරෙනවා නෙනෙ භික්‍ෂූන් වහන්සේ නවත් පැම්පත් සංසුව ගමන් කර දිනේද යමිකු ගිහිත පහදින්නේ. අප හැදුනුවයි පහදින්ටත් හේතුව වනෝ භික්ෂූගගේ සංවරකම. පැහදනුවයගේ වැඩි පැහදිීමට තේතු වනෝ භික්‍ෂෝගගේ සංවරය. අතේ අපිතුම භික්ෂූන් හන්සේලා ඔය සමාරලාට මේ නොයකුත් පෙළපාලි ආදිය තියෙන ලාලට යනවානි. ඔන්න එතකොට පෙළපාලි විසරුවන්ට පොලිසිය නොයෙක් දේ කරනවා. ඇතු අපි සමල්ලාට මාධි කරුවන් ෙමර ස්වල දැ ැද ික්. ටික වේගෝවත් ගමනී ඇතැමලාවට දුවගෙනම යනවා එතකොට ඒක සුන්දරයිද අසුන්දරයිද අසුන්දරයි පැහැදිලා ඉන්න අයගේත් හිත් අපාදිනෝ අපහැදීමෙන් ඉන්නයගේ හිත් තව තව පාදිනෝ ඊනගර කියනවා මනාකොඩ අඟ පසඟ වැහෙන අයුරින් මැනවින් වස්ත්‍ර ඇන්ද ගෑනුළමයෙක් සංසුන්ව තැන්පත්ව ඇවිද යනකොට තමයි ලස්සන ඇදිව්වොත් කැත්තයිකිම. පලන විසාක හිතරවෙන මට්ටුම. අවුරුදධ දාසය වනාට කොච්චර කල්පනාව මෝර්ලාද. තමන් ගමන් කරන තමන්ගේ පියවර තබා ගැනීම පවා ඇ හිතුවා අතිනේ ඇදුුම ගැෙන ඇය හිතුව මගේ වැදගත්කමට මේක ගැපෙන් ඕන හැමෝමමාධදිනේදදුම් මං ඇඳ යුතුනේ. මගේ වැදගත්කමට ගැලපෙන් ඕේ වැදගත්කම කියලා කියන ජීවිත වටින එකක් තරුණ දූලපපුතා හොඳට හිතර ගැත යුතුයි. ීවිතය වැදගත් කර ගණ්ඩ තමයි අමාරු. නොවැදගතෙක් වෙන එක හරි ලේසි. වැදගත්කම කදාගන්න එකත් හදාගත්ත වැදගත්කම රැකගන්නේ එකත් තමයි අමාරු නොවැදගතෙක් වෙන එක හාරි ලේසි හාසයට ලක්ගෙන එක හරි ලේසි නිග අනිත්තාය අතර අනුවුවන්න චරිතයක් මෝඩ චරිතයක් අනිත් අය තලේ විහිළු කාරය එහම එන හරි ලේසි වසාමාන්‍ය දේවල් වැදගත් කෙනෙක් බවට පත්තිෙන කෙන ලේසිනේ හැබැයි වටින්හම කක්ද වැදගත් කොම්මයි වටින්නේ මේ ජීවිතය තරුණ කාල ඉඳලා තියෙන වැදගත්කොම්මයි වැදගත් දුවෙක් යම් ගෙදරක හිටියොත් ඒේ ගෙදරටම් වැදගත්කමක් වැදගත්තේ යම් ගෙදරක හිටියොත් ඒ එක ගෙදරටම වැදගත්කමක් ඒ දෙමවෝපියන්ට ඒ එක වැදගත්කමක් ඒ දරුවාට ඔගන්නන ආචාරයවරුන්ට ඒ වැදගත්කමක් ඒ දරුවාගේ ජාතීන්ට ඒක වැදගත්කමක් ද වැදගත්ුවවෙක් පුතේ යම් ගමග හිටියොත්දෙම ඒ ගමටම ඒක වැදගත්කමක් වැදගත්ුව පත යම් ස්කෝි ඉගර ගත්ත නං ඒස්කෝලෙටත් ඒ එක බැබලීමක් මේ මේ දරුව හවල් ඉස්කෝලෙනේ එම කියනවානේ ඒම වැදගත් දරුවේ යම් ඉන්නවන රටත් ඇදගත්මක් තේරුම් ගන්නු මේක මේ ගොන්දට හිතර කාවදද ගන්න. තමන්ගේ ජීවිත තරුණ අවදිය කියලා කියන්නේ බොහම සුන්දර අවධයක් සුන්දර අව මේ කරුණු කාරණා ගලපාගෙන තවසුන්දර කරගන්න තරුණකම කිය කියන්නේ මැනිකක් වගේනම්. ඒ මැනික මේ කරුණුවින් ඔපවට්ටගන්ඩ සාමාන්‍ය ගලතලේ මැනි ගොඩාත්යනොද මැනික් චුට්ද දෙෙන්නේ චුට්ටයි තිෙන්නේ ඒ වගේ තමන්ගේ ජීවිතය මැනිකක් කරගන්නඩවඕනු විසාකා කියල කියන්නේ තමන්ගේ ජීවිතේ මැනිකක් කර ගත්ත කෙනෙක් බල නැකුවා ආචරණය ඕවන් ඔය කාරණ ීමන් සැලකුවා ඒ වගේ ම ආචරුණු මන් තවත් කාරණයක් සැකුවා ආචාරිවරුණේ මගේ අම්මාට මා මැනිිකක් මගේ තාත්තාට මා මැනිකක් අවුරුදු දාසයක් වයසති මාව ඒ දෙන්නට මැනිකක්. මං හදිසිේ දුවන්ඩ ගිහිල්ල ලිස්සල වැටිනා මගේ තුවාල කැලලක් කටගත්තොත්. ඒ මැනිකේ පලුත්්දක් කටගන්න. මං වැටිල අතපපයක් අම්ඹර ගත්තොත්. මැනිකේ පලුත්්දක් කටගන්න. දැඟඹ හිතන්න තරුණු වයසි දුවෙක් වේගවත් ගමනකින් යන්ඩ ගිහිල්ල පය පැටිල්ලා වැටිලා ේ ොකු කැලරක් කටගැත්තු. ඒක දරුවගේ මුළු ජීවිතේයට මුහුණ දෙඩ අයට බාධ වන්නේ මීද පාදා වන්නේ. එයාගේ ඉදිරි මේ දත්තිකක් අපිහිතුම එයා වැටිල කැඩිලේනවා එදකට හටගන්න විකෘතිතාවය එගේ මුළ ජීවිතරම් මුහුණ දෙද්දී එයට ප්‍රශ්නයක්ක් වෙන් ඇත සමහට මානසිකා බාද පවා හට ගන්න පුළන් වැටන ටල ඒනිසාි මේ හොද නුවණින් කල්පනා කරන්න ඕන. වෙසාකක් කියනවා මගේ අම්මට මගේ තාත්තට මාව මැනිිකක්. ඒ දෙන්නට මා මැනිකක් බව මං අඳනගිරන්න කෙනෙක්. බොහෝ දරුවූ අඳුනගෙන නෑ. බොහෝ දරුවවා අඳනගෙන නෑ. තමන්ගේ ආදරණීය දෙමාපියන්ට තමන් මැනිිකක් බව බොහෝ දරුවෝ අඳුනාගෙන නෑ. එනිසා දුවේ පොතේ තමන් අඳනාගන්ට ඕන මම මගේ දෙමවුපියන්ට මැනිකක්. මගේ අම්මා මට මැනිකකට වගේදැ දරුවෙකුට යංකිසි භයානක අසනීපයක් වගේ වැලඳනුත් තේම. ගෙදර තියන සියල්ලු මැනික්්ටික විකුණ ලහරින්. අම්මල තාතලා ඒ දරුවා වෙනුවෙන් බේත්හේත් කරන්නද. ගෙදරක සමල්ලාවට සේපපුර රදය දාලා වටිනා ආභරණ තිරෙන මො ඔක්කමටි ට තියෙනවා ොකොමි බිග සමහල්ට ගෙවල් දොරවල් උකසට තියල එව්වගෙන් පවා මුදල් ගන්නවා. දරුවෝ වෙනුවෙන් දෙමෝපියෝ තමන්ට තියෙන අගනාම මැනික් පවා දරුවවා වෙනුවෙන් කැපකර නො එ දෙමවපියන්ගේ මහාමැනිික කවුද දරෝ අවාසනාවක් කියලා කියන්නේ බොහෝ දරුවෝ මේ හඳුනාගෙන නැතික මයි මේ බනපදය හන්ට වාසනාවන්ත වෙන දූ ලපුතාල අඳුන ගැන්ට්‍ර. අම්මාට මා මැනිිකක් තාත්තාට මා මැනිිකක්. ඒ දෙන්න මැනිකක් කොට සලකන මම මගේ වැදගත්කම ආරක් සකර ගත යුතුයි. මං මගේ ජීවිතයේ රැකගෙන ගත කළ යුතුුයි. හැමෝම නටන නාඩගන් මමත් නටන්ටෝනනේ. බොඩ ගරදගන්න එතන දැ විසාකට වනත් වරදි නැද. ගෑැනුලමයි හාරසියනු නේ දවා හාරසිය අනු නමේම දුවනුව වන මන්දිවම මොකෝ කියලා දිවවන එමුණාන විසාකා සම්බන්ධය මේ සොදුරු කතාව අද නැත්තේ විසාකාගේ මේ සොඳුරු කතාව ඉතුරුණේ ඇයි හාරසිය අනු නමේ දිව්වා කියලා මාත්දුවන්ට ඕන කියලා ඇ හෙතුවෙනේ තමන්ගේ වැදගත්කම රැකග නීටිය නිසාමාන්‍ය බොරලු ගොඩත්තලි මිනිකක් වගේ ඇවුම් බැබෙල්ලි ලපෙවුණා. ආන් හිමාදා ගන්න ඕන තමන්ගේ ජීවිතේ. බුදුකිෙනෙකුගේ ශ්‍රාවක්‍යයෝ කල්පනා කරන්න එහෙමයි. අනිත් අය වැරදි කලත් නැතත් එක මගේ දෙයන්න නෙමි. මං වැරදි කරන්නේ. අනෙත්ත ඇකසල් කලත් නැතත් ඒක මංගේ දෙයන්නෙම එක මට අදාලෙකක් නෙමි ඒක මටම වෙනස් කරන්න පුළුවන්ගික උද්න්නෙමි. මට පුළුවන් මං වැරදි නොකරඉන්න. කිසි වැරැද්ද කරන්නේ. අනිත් අය මේ මේ වයස්වලදී මේ මේ දේවල් කලා කියලා මම ඒසිියල දේවල් කළ යුතුනේ. මම දුරදිග හිතලා බලලා කටයුතු කළ යුතුයි. ආහෙම දකින්න ජීවිතය දෙහා. මොහද දිගක් පලක් බලලා අපට ජීවිතයේ ගොඩනගාගන්න පුළුවන් උනුත් එෙහෙම ඒ ජීවිතයේ ආරක්ෂාවෙනවා එහෙම දිගපලර බලන්නේ නැතුව යම් එක තීරණයක් ගත්තුත්. යම් එක මේක තීරණයක් ගත්තොත්හෙ. ඒ එක තීරණින් හැදින පලුද්ද සමාල්ලාවට යලි සකස් කරන්න පුළුවන් වෙන්න පුලුව. යළි කිසිම ආකාරයකින් සකස් කරන්න බැරි එකක් වෙන්න පුළුවන් දෙැන් මේ සැවැවුවර වෙච්චි සිද්ධිය ඒ වෙනකොටම සැත්වුවර හැම තැනම පැතිල්ලගිය. ආඒක හදන්න බෑ. දැ ඒද අපිතු සිටගෙදෙට යලි එකතු කරගෙනාවකිල්. ඒ සිට දුව එකතු කරගන ආවාත් ඒ සිට දුව තරුණු වයසේ ඇතිකර ගත්ත ඒ කැල්ල තානි තීරණයකට කුදෙක් එක පැනලගියයා ඒ කැල්ලල අපි තුම වෙන පවුලකින් පිරිමිල මේ ඇව දීගගන්ඩ සුදුසු අය සේදයනවා ඇවිල දේගන්න ලැහත් වෙනකො ඔන්න ඒ සැවැන්වුවර මහල පහරින මිනිසු කියයනවා ආ අපපුූ වර දුවද විවාහාව බැලුවී අයෝ ඒ ගෑනන්ලමයා අර කුදෙක්ක පැනලගේී පෙක්කෙනේ කියන්නද කියන්න ගන්න. ඊට පස්සේ ඒ කැලු මකණ්ඩ අමාරුයි. ඒනිසාත් තීරණයක් ගනිින්දී. කොයි තරන්නං හි යුතුද කොු තරන්නම් කල්පනා කට යුතුද ඒ ොහොදට හිත ඇතුළට කාවද ගන්ට. ඉතින් බෝධි සත්ත්‍යයන් වහන්සේ අම්බල මේ හිටපු දූට අනුකම්පා කලා. ඇගේ මේ කරුණු විමසනවා කියලා වැරදිට විමසලා කරගත් අවුගෙන අනුකම්පා කලා ත්යෝ ඇව වටිනා අගනා වස්තරේකින් වහලා ඇව එකතු කරගෙන ගියා කියනවාගේ හිසත් එක්ම වහලා ඇව එකතු කරග ග යලි සිටු මන්දරී්‍ර. ඇව යළිත් සිටු අබරණින් සරසවල ඔන්න මේක නිකංහර ප්‍රචාරණයක් වඩ කලින් ඒ කැලලා කටගන්න හලින් බෝධි සත්‍යයෝ මැදිහත් වෙලා තමයි මේක ගානට විසඳ වෙනුවනති දිහත් වෙච නිසා එදාම දිනයත් තිරණය කරලා ඉක්මනින් තමන්ගේ පුත්‍රයාට මේ දියනියව සරණ පාවලා දුන්න. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනී එදා සිටි දීනය වෙලා හිටපු කෙනාම තමා මෙදාත් කුදු මනුස්ස්‍යයා එක්ක පැනලා ගිය ඒනම්ඒ පේනවා මෝඩකංකරොත්හෙම ඒවා සංසාරයට යනුවන. කලිනුත් කරගත්තය මේ ජීවිතත් කරග හම් කලින් ජීවිතයේ පාඩගි කළ ගත්තා කියලා ජීත ඒ එෙම හිටිනවා කියලෙකුත් ඇ ැතිබවපේන කලින් ජීවිතය යම්පාඩමක් ඉගෙන ගැත්ත හැබැයි කමතක වෙලාම මේ ජීවිත තර මොල්ලි අධදිහබල හුදු මනුස්සෙක්ක එක අඩු ගන්නේ වරදිින්ට තැන් බොහෝමයි සංසාරය වුනත් අපිට වරදිින්ටම හැදිලතිනික බාහිර මේ සමාජ ක්‍රමය වුනත් අප ගොඩාක් කවෙලාවට වරද්දන්ඩම හැදිල තියනේවා බෞතරයක් මාධ්‍ය ක්‍රම වනත් වරදන්නම හදලතිේනේවා. බේරිනවා කියෙනි කමාර වී. බේරගන්ඩ් ඉන්නේ සුල්ලු පිරිසයි. බේරිෙන් කියල අවවාදකනුසාාසනාවක් කරන්ට හෝ ඉන්නෙ සුල පිරිසයි. බොහෝ අය උත්සා කරන්නේ වලට ඇද දැමීමටයි. වලට ඇදලදාන්ටයි. එනිසාම අවවා දන්නුසාාසන හොදට සිද්දරාගෙන මේ තරුණ දූලා තරුණු පු්‍රතාලා තමන්ගේී ජීවිත, ආ රක්සා කරගන්ට, දෙමාපියන්ට තමන් වටිනා මැනික් බඳුී කියලා නිතරසිහිකරන්ට තමන්ගේ දිවිය හොඳට රැකගත්තුත්. පොඩිකාලෙක්ඇත ඇවුරුදු පහක්හයක් කලලා කැන් ලොක කාලෙක් නෙී. තමන්ට යම් තේරුමක්ෙන්ට පටන් ගන්නවා. එඇතකොට දැනේවි මේ කියපු වචන ඔක්කෝම ඇත්තන ද කියලා. වැරදුනොත්නම් මේ වචන මතක් වෙන්නේවන්න ඇතිවී. තමන් ජීවිතේ ලස්සන්ට හදාගත්තුත් යම් මේ දවස සිහිවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ජාතකපුූත අපට ස්වාමින් වහස කියල දු නම ජාතකතාව නම වීනාත්තු වූන ජාතකය. ඒ වීනාත් වූන ජාතකය අපට කියල දුන්න නවයොවුන් වයසේ ජීවිතය රැකගන්නේ මෙහෙමයි මෙහෙමයිකෙ ලවවා දනුසාසනා කළා නවයඔවුන් වයසම වැදගත්ත ඉදිර ජීවිතය රැගෙන හිටපු විශාකාගැන කියල දුන්න අපේ ජීවිත ආරක්සාකරගන් උබතිේසේ දා තමයි ලැබුණ එදා අද උපදේශය නිසා අපි ආරක්ෂාවනා කලා දැන් අපිතුම වැදගත් විදිහට දුවෙක් තරුණෝයසේ ජීවිතය ගතකළොත් ඒද යම් මේ වස ලේලියක් විදිහයටට වෙන නිවසකට යන්නේ වැදගත් ලේලියක් විදිහයටයි එයා යම් දවසක අම්මා කෙනෙක් වෙනකොට ඒ අම්මා තමන්ගේ කුසින් උප්‍රතියන දරුවන්ට වැදගත් අම්මාගේ එඒ යම්දවසක ආච්චිනෙක් වනෙකොට ඒ ආච්චි තමන්ගේ මුණපුර මිනි පිරියන්ට පවා නිකං තමාව මුල් කරගන අවවාදානු ශාසනා කරන්න පුුවන් විදිහ වැදගත් ආච්චි කෙනෙක්. පිහිටි වැදගත්කමක්ක අයටතිේනවා ඉන නැේ ඉන්රන ය හොද රැකුණුත්තේම පතා යම්දක සියය කනෙක්නකොට ඒගේ ජීවිතයේ මුල් කරගෙන යාට එදැන්ගේ තෙමලාට න න ට ම මෙ ම හසේ. ම මෙහම වහන්සේලා මං වැඩකරපු නිසා තමයි මං අවසාන මෙහෙම තැනකඩාව එතකොට සීහ ලැහෙම කියනවා ඇතැන් තාත්තල තමන්ගේ පුතාට කියීනෝ පපුතිේ ඔයා මේ හොඳට වැඩ කරන්නඩ මේ කාල වැඩ කරන්නුනු කාල මේ වෙන වෙනේවට හිතේ වන්ඩිපා ඔයායට මටික කාලි පන්න ගත්තන ඔයාගේ ජීවිත හොඳර හදාගන්න පුළුව එතකොට ඒක කියල දෙනවා ඒ කියල දෙන්න පුළුවන් වැදගත්කම මන්ගේ ලඟ තිය න ද ඇම ලවටදමපියන් කියන සිද ද හෙමද අපි ඔය කාලේ කරගත්ත මෝඩකක් නිසා තමයි අපි දැන් මෙතැනඉන්නේ. එනිසා උබලවත් මේක කරගන්න එපා සමාල්ල අම්මල තාතර හෙම කියනවා හම්මර දාල එහිමූුණත් කියන්නේ දැ දර්මුවකට හෙම දෙමවපියො කියන්නේ නයි ආදරයට අඳුනු ගන්න ඕනේ. තමන් වැටුණු වලට තමන්ගේ දරුවා වැටනු මට අම්මා කෙනෙක් සාථකන කැමතින අඳුන ගන්නඕ. දෙ මාපියෝ කියල කියන්නේ තමන්ටු වඩ දසමයක් හරරි දරුව උඩින් ඉන්නවා දකි නස් පිරිස. ගුරුවරු කියලා කියන්නේ හැබැ ගුරුරු තමන්ගේ සිස්්‍යයා තමන්ටු වඩ මේ පියවරක් හරි ඉහලින් ඉන්නවා අදකින්ඩාසේ. එනිසා මේ ලෝකේ අපට රැකවරන්න තියන ඒ උත්තුමං අපි අඳන ගන්න ඕනේ. ඒ තරුණ වයසේම කළොත් දරුවුණේ ජීවිතයම සාර්ථකයි. ඉතින් අද. රුණ වයසේ දියනිිවරුන්ට විශේසිෙන් වටිනා බනක් අපි මේ වීනා තුූුණ ජාතකයේ මුළල් කරගෙන කියදුන්නේ මේ ජාතක පෘතුමුල් කරගෙන තරුණ දූලට තරුණ පුතාලට සේම පිංවතුල්ල කොයිකාටත් තමන්ගේ දිවිගමන ගැන නුවනින් කල්පනා කරට වාසනාව ලැබේවා. බුදුකෙනකුගේ අනුකම්පා සහගත සොඳුරු බනපද ගැෙන තවත් පංවතුල්ලගේ හැදවත්තුල චිත්ත ප්‍රසාදය බලවත්වේ. තු ස බද සනය න ච්ಚිේ දුල්ලබ හොතේ මන්ගේ ජීවිතයට පිහිටක් සලසගන්ට හැමදිනාවාසනාවන්තයෝ වේවා සාදු සාදු සා රැස්කරගට එතුනාවෝ ධාරතර පුන්නෙ ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. අද ධර්මධදාන පින සිද්ධ කරන ඒ සැදහැවත්තයේ පින්ංව තුල්್ලාගේ ඉෂ්ටකාමේ හිතකාමේ සියලු දෙවිවරු විේසි පවත් තනෝජා ති සාරේ දූගේ ෂ්ඨකාමී හිතකාමී දෙවිවරු මේ පින් අනමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරරන් දෙවිවරු සෙම්පති දෙවිවරු සදවලෝක වාසිී දෙවිරු පින් අනෝදන් වෙත්වා සියලු බ්‍රහම කායික දෙවියෝ පින් අනමෝදන් වෙෙත්වා. අප මමාත්‍ර භ හිමිය සුරකින සියලු දෙවියෝ පින් අනමෝදන් වෙත්වා දෙවියෝ දෙව සැපින්ං දිවි ආශ්චරෙන් වැඩේවා. ඒ සියලු දෙවියූ අප හැම දෙනාව, ආරක්ෂා කරත්වා සාදු, සාදු සාදු සැප්තැම්ර් මාසේ දාසේවැනිදා දාසේවැනි උපන්දිනය සමරණ. පින්වත් තනූජා තිසාරී දූට අද මේ උතුම් ධරමදානය එකසේ සමසයේ ආසිර්වාද වෙලා. කද මේ දූගේ ජන්මදිනයේ නිමිතී කරගෙන මේ කරපු උතුම් සත්්ධර්ම දේශනාව නිසා තව දූල පුතාල කීදෙනෙකුගේ ජීවිතය ආරක්ෂවේද කියලා කියඩු පෑ. මේ දේශනා අන්තර්ජාලය ඔස්සේ ආදිය තවතත් තව තවත් ස්්‍රභණය කරනකුට. ධර්මදානය කරපු මේ පිංවතුල්ලට තවතවත් බොහෝ පින් රැස්සෙනවා විසේසින් ඇපින්වත් දෙනෝජා තිසාරී දූටේ එක ආශිරුවාදයක් වෙනවා. ඉතින් අද දවසී රැස්සුුණු මේ ධර්මදාන පිනේ ආසිරුවාදය ුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය ආසිරවාදය. පින් අනුමුෝදං වෙලා සතුටු සිත්් ඇති සියලු දෙවිදේව තවන්හන්සලගේ ආරක්ෂාව ආසිර්වාදය පිහිට රැකවරණය දාසේවෙනි උපන්තිනය සමරණ පින්වත් එනෝජා තිසාරී දට සැලසේවා ද නිදුක්වේවා නිරෝගවේවා සුවපත්වේවා දීර්ඝහායුසලබේවා වෙහෙසක් පීඩාවක් නැතුව දට තමගගේ ජීවිතේ? ුවසේ ගොඩ නගා ගැන්ට ලැබේවා කරගෙන යන අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දූගේ දිවිගමනට සත්පුරු සැසුරුම ලැබේවා. පවිටන්නේ ඇසුරක්නන් නොවේවා බුදුරජාණන් වහන්සේ සරණගේ පුශරාවක දුවක් විදිහට. ලස්සන ගුණ ධර්මොලින් ජීවිතය හැඩ කරගෙන හොදට පින් සිද්ධ කරගෙන. ගෞතම සම්බුද්ධ ශාසනය තුළ පිහිටක් රැකවරණයක් සලසාගන්ට, තිනූජා තිසාරීදූට වාසනාව ලැබෙයි වා කලි ආසිරවාද කරනවා සෙත්්‍රාර්ථනා කරනවා. රැස්සූ මේ සියලූම පුුණෙ ධරමයන් අපේ කල්්‍යයාාන මිත්‍ර ගුරු දෙවිදුන්ට අනමෝදන් කරමු. මේ පරම පූජනය පින්වල් ලෝක සාමීන් වහන්සේටත් මහමෙ වුණවාසී රටලෝකවාසී මහා සඟරුවනටත් අනගාරිකාමෑණයන් වහන්සේලාටත් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින්නා වූදුූ පුතුන්ටත් මේ උතුම් පින්න. ධර්මාව බෝධ හෙටම හේතුවේවා. සාදු සාදුසාදු රැස්කළ උදාරතරපුුණනි ධරමයෝ තමන්ගේ නමින්මිය පරල්ලෝ යන්ටේ දුණු රංජිත්සයාට අනු මෝදන් වෙෙත්වා අනුමෝදන් වෙත්තුවා අන මෝදන් වෙත්වා. නමින් මේගිය අවස්සිියලු ඥාතීන්ට මේ ජීවිතේ තනන්ත සසර පුරාවටත් මේ ගොස් පින් බලාපරොත්තිෙන ඥාතින් පරලෝ සැපේම ලබත්වා. ඉක්ම භවයකදීීම අපගේ ඥාතිී සමූහයා. දුක්ක එත සංසාරගමනින් නිදහස්වෙත්වාගෙන ප්‍රාර්ථනාවෙන් පින් පැමිණවීම සිද්ධ කරන්ට අද මේ උතුම්ම ධර්මදාන පින්කම සිද්ධ කරපු පින්වත් ඉන්දිකපියාණන් හට පින්වත් මිහිරීමේණියන් හට මේ පිින්වල ආසිරුවාදේ වේවා ඒ ආදරණීය දෙමාපියූ නිදුක් නිරෝගසුව ලබත්වවා දිගාසිරිි ලබත්වා. එවගේම තෙෙනෝජා තිසාරයදූගේ සහෝදරියන් වන සෙතුුණී සහ චනුමී කියන දූලාට මේ පිංහල ආසිරවාදෙන් සියලු සෙතවේවා අධ්‍යාපන කටයුතු වේවා අනිකුත් ඉදිරි අනාගෙත ජී විතේ සියලු කටයුතු සාර්ථකු වේවා. රත්නත්‍රයේ ආසිර්වාදීෙන් සියලු සෙත සියලු ආරක්ෂාව සියලු පිහිට සැලසේවා. බුදුරජාන් වහන්සේ සරණගේ පුස්රාවක දූලා විදිහට සම්බුද්ධ සාාසනයේ පිහිටක් රැකවරණයක් ලබාගන්ට සෙතුනි දූටත් චනුමේදූටත්. එවගේ දෙනෝජා තිසාරිදටත් වාසනාවට බේවා ක අපි සිත්පතනවා. ධර්මදානයකර සැවතුල්ලටත් පවුලි පින්වතුල්ල සියලු දෙදනාටත් ශ්‍රද්ධහ මාසික ධමදාන සාමාජක පින්වතුල්ලට ්‍රද්හ කාරිම්ඩල පින්මතුලට. නිරන්ත්‍රරයෙන් ජාතක කතාශ්‍රවනය කරමින් ධර්මේශ්‍රවණය කරමින් තමන්ගේ දිවිගමන සාර්ථක කරගන්ට සා ඇති සැදැවති ඔබ හැම දෙනාට කරදරයක් වෙහෙසක් පේඩාවක් නැතුවත් ැෙරක්ෂ ව්‍යාපාදී සියලු කටයුතු සුවසේ කරගන්ට ලබේවා දරු පටුන්ගේ මොනපුර මිනිපිරියන් ගැත් දහපන කටයේතුවාද. සියලුදේ සාර්ථක වේවා පේන නොපෙනෙන කරදරබාදා දුරු වෙලා පින්වතුලට හොදට පිින්කරගට ලබේවා කල්ලයා මිත්‍රරැසුේ ගුණදහ බඩා ගට ලබේවා හම දෙනාට ගෞතුම සසුන තුළ ධර්මාවබෝධීෙන් සැනසෙන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණය ඔබට නමෝබද්ධය.